අයිබුවන් හෙළ සංගීත ශේෂත්‍රයට ගීත කිහිපයක් දායාද කරමින් ඊටත් වඩා හෙළ සංගීත අමරට විශිෂ්ටයන් විශාල ප්‍රමාණයක් දායාද කළ සංගීතඥයෙක් ගීත ගායකයෙක් මෙන්ම සංගීත ගුරුවරයෙකුගේ උපහාර උළෙලකට පහුගිය මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. පොළොන්නරුව පළගත් දමන මහාවිද්‍යාලයෙන් තමන්ගේ සංගීත දිවිය ආරම්භ කරමින් එම විද්‍යාලයේ වසර 15ක් පමණ සේවය කර පසුව අකුරැස්ස ගොඩපිටිය ජාතික විද්‍යාලයට අනුයුක්ත වෙමින් තමන්ගේ ගුරු සේවයේ වසර 31ක් පමණ කාලයක් ගත කර ඒ කාලය තුල සංගීත ශාස්ත්‍රයේට විශිෂ්ටයන් විශාල ප්‍රමාණයක් එකතු කරමින් සංගීත ශාස්ත්‍රයට පමණක් නොව කලා ශාස්ත්‍රයේ විවිධ ස්ථානවලට වගේම රටේ ඉහළ රැකියා ස්ථානවලට යන්නට මඟ පාදා දුන් ආචාර්යවරයෙක් තමයි මේ උපහාරයට ලක් වුණේ. ජේන් දයාපාල ගුරුපියාණන්ගේ 68 වෙනි ජන්මදිනය පදනම් කරගෙන එතුමන්ගෙන් අධ්‍යාපනය ලද පොළොන්නරුව පළගස් දමන මහාවිද්‍යාලයේ සිසු දරු දැරියන් සහ අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේ සිසු දරු දැරියන් එකතු වෙලා 2023 නොවැම්බර් මස 6 වෙනිදා එතුමාගේ උපන්දිනය දවසේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී ලලිත් ඇතුළත් මුදලි ශ්‍රවණාගාරය තුලදී එතුමන්ට උපහාර දැක්වීමක් සිදු කළා. මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, දලස් අලහප්පෙරුම මැතිතුමන් සහ තවත් දේශපාලන අංශයේ ප්‍රභූවරුන්, ඒ වගේම වෛද්‍යවරුන් සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රබල ස්ථානවල සිටින නිලධාරීන් සහභාගී වුණා. එතුමන්ගේ බලාපොරොත්තුවක් තිබුණා මේ උපහාර උළෙලේ. ඉතින් ඒ බලාපොරොත්තුවත් මේකෙදී ඔයාලට අහන්න පුළුවන්. මේ වීඩියෝ එක තුළින් මම බලාපොරොත්තු වෙන්නේ දයාපාල ගුරුපියාණන් ගායනා කළ ගීත ටික සහ මේ උත්සවයේ සිදු විශේෂ අංගයන් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න මම කනගාටු වෙනවා. සියලුම ගීත මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. සිසු දරිද්‍රයන්ගේ සියලුම ගීත මට රෙකෝඩ් කරගන්න බැරි වෙච්ච නිසා මට සියල්ලම ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. නමුත් මගේ ළඟ තියෙන වීඩියෝස් ටික මම මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආසයි මගේ ජීවිත කාලය තුළ මට ඇහෙන්න අපේ ගුරු අපේ මගේ සංගීත ගෝලබාල එකතු වෙලා කිසියම් එකතුලා ගීත ගායන කරන දස්කම් පිළිබඳ මට හොඳ පුදුම ආසාවක් තිබුණා. මොකද ඒ දරුවන්ගේ අතින් ඇරලු පමණින් ඒක හෝමෝන හරහා මම ඒගොල්ලෝ හැඟීම් දැනගත්තා. ඒ නිසා තමයි මට මේ දරුවන්ට සංගීත විෂයක් මාධ්‍ය විෂයක් දෙකම සිංදු දර්ශන දිසානායක එතකොට ඩබ්ලි රොචාන්ඩක් දුෂාර සොමුදු අපේ අකුරස ගන්නවා මාන්නයගේ තාපන් බේසින වර්ෂ ගුරුප් එකක් හදා සමාජය කියලා මේ කාර්ය මම ඉටු කරන්න ඉතාමත්ම සෑහෙන දෝ කරා. ඒ වගේම අපේ දර්ශන දිසානායක වගේ සංගීත වේදියා මේසත් අපලන්න මෙවැනි ක්‍රියා වලක් කරන්න කියව සෑහෙන බලකරන දරු සිටිනවා. එතුමා වැඩි බලපෑමක් දාලා මේ කටයුතු සාර්ථක කරන්න දව කරා මට මාවලේ උදව් කළා. ඒ වගේම
Thank you.
Thank you.
ايه
أبي تكيان من كولوان،
මිනිසුන් යහපත් කරන මිනිසුන් තැන්පත් කරන මිනිසුන් විනය ගරු කරන මිනිසුන් සමාජීය පත්වන මිනිසුන් චිත්ත සමාධිය පත්වන විශේෂ ශ්‍රේයක් තමයි සංගීතය කියලා කියන්නේ. නමුත් ඒකේ සංගීතය අනිත් පැත්තට ගත්තාම සමාජය විෂම කරන සමාජය විනාශ කරන බොහෝ දේ සංගීතයට කරන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසා අද වගේ දවසක මම ඉතාමත් සතුටු වෙනවා. ව්‍යාපාරසක කියලා කියන්නේ සංගීත ශාස්ත්‍රයේ විශිෂ්ටෙක් වගේම ඉතාම විශිෂ්ට මානවහිතවාදියෙක්. මිනිසුන්ට ආදරය කරන කෙනෙක්. සංගීතඥයා කියන්නේ සංගීත ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ සාහිත්‍ය කලාව සෞන්දර්ය ශාස්ත්‍රවල ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන අය මිනිසුන්ට ආදරය කරන අය. ඇතැම් විශේෂ ශාස්ත්‍රයන් තිබෙනවා ඒ විශේෂ ශාස්ත්‍රවල වැඩ කරන අයට මිනිසුන්ට ආදරය කිරීමේ චින්තනය අදහස ප්‍රතිසාක්ෂියට එන්නේ නැහැ. නමුත් සංගීත ශාස්ත්‍රයම නෙවෙයි මිනිසා ආදරය කරන මිනිසුන් රකින දරුවන් රැකින දරුවන්ට ආදරය කරන රටට ආදරය කරන විශිෂ්ට සේවයක් කරන විශේෂ ශාස්ත්‍රයක්. ඒ නිසා අද වගේ දවසක මේ උතුම් කටයුත්තට මට සහභාගී වුණ ලැබීම ගැන විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ වගේම සමහරට පිටස්තර කීප දෙනෙක් මෙතන ඇති ඒ සෑම කෙනෙක් සමගම ප්‍රධාන වශයෙන්ම දාසිසට මේ ගෞරවය ආශිර්වාදය ප්‍රණාමය භක්තිය අපේ උණුසුම් සුවපැතුම් එතුමා ප්‍රධාන වශයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම ගුණාත්මක වශයෙන් ඒ වගේම අපි දන්නවා උගතෙක් විදියට ඒ වගේම බුද්ධිමතෙක් විදියට සංගීතඥයෙක් විදියට පරිණතභාවයෙන් ඒ වගේම සංගීත ශාස්ත්‍රයේ පෞෂෘතභාවයක් තිබෙන විශිෂ්ටෙක් විදියට අපිට සලකන්නට පුළුවන්. ඒ නිසා එතුමා සමගත් ඔබ සියලු දෙනා සමගත් මගේ පොළොන්නරුව අසල් වැසි දර්ශන කුමාර සනායක විශිෂ්ට කලාකරුවා සමගත් මේ සුන්දර උදෑසන එක්වන්න ලැබීම ගැන මා සතුටු වෙමින් මේ ඉතාමත් වැදගත් ගුණ මෙනෙහි කරන ගුණ සිහි කරන මිනිසෙක් විදියට මිනිසාගේ සැබෑ ගෞරවය මිනිසාට දිය යුතු මිනිසෙක් වෙනුවෙන් මිනිසු කියන්නේ ඔක්කොම මිනිසු නෙවෙයි සැබෑ මිනිසු නෙවෙයි මිනිසුන් අතරේ මිනිසුන් නොවන අය ඉන්නවා නමුත් දයාපාලසර් කියලා කියන්නේ මිනිසුන් අතරේ සැබෑ විශිෂ්ට මිනිසෙක් මිනිසුන්ට ආදරය කරන ඔබ සියලු දෙනාට ස්තුතියි තෙරුවන් සරණයි
Gracias.